सुब संध्या वक्वा थिंग ऑन सेंसुराधा हवस तुन हमारा वेलाव अभी थिंग मेवेलावे अभी आदर करण बहुम जनप्रिय तरु पेरीवर अरगिन वसांगत तत्व ते आय प्रेक्षक वेणुवेन्न अबिल बलाग्री नो कथाकर हर निशब्द इन्नवा अने मंद अहिंसक अरे हेपत्ते लमे हर अहिंसक वेला इत अभी बल इकट हेतु मंगिता मे मेदीन लसन गैल मेनिसा वेना पुलवा ई थिंग कट्टीपट मेवेला हरी हों मूड के इन्े පුදුම සතුටින් ඉන්නේ පටන් ගත්ත වෙලේ ඉඳන් ඒකනේ අපි මේ මුහුණු ටික හඳුන ගන්න ඕන මුලින්ම සතුට මුහුණු බලන්න තරුෂි පෙරේරා එය බොහොම අපි ආදරය කරන රංගන ශිල්පිනියක් ඒ වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් තමනාලු ගොඩක් තියෙනවා ඉතින් බොහොම අහිංසකයි කියලා අපිට පේනවා නැක්කව එහෙම නෑලු එහෙමයි ආරංචි විදියට තරුෂක්ක බොහොම ආදරෙන් පිළිගන්නවා බොහොම ස්තුතියි වැඩසටහනට ආවට අද ඉතින් ඊළඟට ඉන්නේ පෙරේරා पेरेरा मैं हरी मैं आगे खाट गैन अभी मैं खाता आवा गैन कोच्चर किया ना वाला ऐतत वर्षे में मैं आगे खाटे बैंडल आती इब्बा किया थे मैं बट आरांची बैने कोच्चर हों दल आमे एक दिक्कत किया ना वाला एक गैन अभी यहाँ नंग प्रोग्राम में के आना वेला आवे ओगला आदरे कने जाना प्रिया गैन वाला मैं गे आदरे गोडाक दिनागत गान शिल्पी टेहान पेरेरा ट्य प्रधान चरित निरूपण कर ලියනගෙ ආයු බොවන් ආයු බොවන් හරි අපි මොකද රුගත කිරීම කියලා අහගමු ඊළඟට ඊළඟට ඉන්නේ අපේ කාලේ අපි ආදරය කරන බොහොම දක්ෂ රංගන ශිල්පිනියක් ලස්සන රංගන ශිල්පිනියක් බොහොම ලස්සන හිනාවත දැක්කද හිනාව ඉතින් අය බොහොම දක්ෂ නර්තන ශිල්පිනියක් කොහොමද තියනවා ඉතින් ගොඩක් දේවල් තියෙනවා එවැගේම අය ඔබ දන්නේද කියලා ගොඩක් තියෙනවා යාගේ. එයා නීති වෘත්තිය ගැන හොඳට දන්නවා. එයා දන්නවා ටීචින් ගැන හොඳට දන්නවා. හරියට මං කිව්වා. එයා ලෝයර් කෙනෙක්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා යාගේ. ඒවත් අපි දැනගනිමු වැඩි ස්ථාන අතරතුරේ රුක්ෂානා දිසා නායක අයිබෝවන්. අයිබෝවන්. දිසානාගේ පරපුරට ආඩම්බරනේ. ඊළඟට ඉන්නේ චූටි ළමයේ. එයා චූටි. ඉතින් හරිය කියුට්, චබ්බි. ඔක්කොම තියෙනවා යාගේ. අපි හරිය ආදරය කරන රංගන ශිල්පියෙක් එයා. ඉතින් අද රතු පාට ඇඳලා රතු පක්ෂයක් නියෝජනය කරගෙන ඇවිල්ලා තියෙන්නේ කනිෂ්ක ප්‍රසාද් ආයුබෝවන් ආයුබෝවන් කොහෙද ඉනා වෙලා ඉන්නානේ මොකද්ද මේ මල ගෙදරක ඇවිල්ලා වගේ මොනවද කනිෂ්ක ඉතින් අලුත් අපි දන්නවා මේ නීල බබළු බොහොම ජනප්‍රිය මේ දවස්වල මොනවද වැඩ කටයුතු නීල බබළු එකේ රූගත කිරීම සිදු වෙමින් පවතිනවා සහ තවත් ටෙලි ඩ්‍රාමා වල රූගත කිරීම වෙනවා සහ හඬ කැවීම ඒ වගේ තින් කරගෙන යනවා මීට අනේ කො සින්දු කියන්නේ නැද්ද සින්දුවක් කරමින් පවදින එක දැනට ඒ කියන්නේ නොකිය හිට තීරණය කරා මොකද දැන් මේ අර තියෙන රටේ තියෙන තත්ත්වෙත් එක කොයි වෙලාවෙ මොනව වෙයිද කියලා තීරණය කියන්න බෑනේ කියන දැන් බලාපොරොත්තු දීලා හෙට වැහුනොත් කියලා ඉතින් නොකියකින් නොකිය ඉන්න ඔව් කොරෝනා ගැන සින්දු කියන්න ඕක කරන්න තමයි දැන් ඉන්නේ ඉතාලි ඒක හොඳයි ඕනේ වෙලාවක දාන්න පුළුවන් නේද විෂුවල් එක කොහොම ගන්නද ඉතා ගන්න මේක රුක්ෂානා ඉතින් කොහොමද වෙන්නේ මොකද වෙන්නේ විෂුවල් එක වෙයින් රංග ශිල්පී මම කොරෝනාට ඇඳගෙන ඉන්න මොකද වෙන්නේ මේ දවස්වල මේ දවස්වල නීල පබුල ටෙලි නාට්‍ය තමයි ඉතින් විශේෂයෙන්ම කරගෙන යන්නේ ඊට අමතරව තව ටෙලි නාට්‍ය දෙකක් කරගෙන යනවා ඒවත් එක්ක ඉතින් ඉන්නවා ඉතින් තර්ෂියක් කරත් එක්ක මම ආදරෙන් ඉන්නවා ඉතින් අපි මම ආදරෙන් ඉන්නවා ඒ මොන හරි තියෙනවද කියන්නේ මේ ඊයර දේවල් නම් කියන්න බෑ නෑ මෙතන ප්‍රසිද්ධ මදි කියන දේ කියන්න ඇත්තටම නෑ ඒ කට බැඳලා තිබ්බ පෑය දෙකක් කමරයක් ඇතුලේ මගේ ඔව් ඔව් මම කියන්නද කියන්නේ ඉතින් වෙකනවා කියන්නේ අතර මං කියන්නේ අයිකිය. කියන්නේ දැන් ඔගොල්ලෝ එකට ජීවත් වුනේ ඔයාලා ගෙදර නෙවෙයිද? මනුරංග, ලහිරු පෙරේරා. තව ඉන්න කියන්න මං. තව ඉන්නවා සෙට් එක. සම්ප්‍රදායික අතර ඒගොල්ලන් කට්ටි දේවල් ටික කියන්නේ කියපු කට්ටියක දේවල් ගැයිපා. ලහිරු දැන් ලහිරු ප්‍රෝග්‍රෑම් එකට එනකොට ඊළඟ දවසේ වඩ පුළං එයාලා ගෙනත් කියන්න. හරිද? ඌක උනේ ඇත්තටම මේ ඔය කට්ටියගේ මං තමයි. පොඩිම බාලම එක්කෙනා. ඉතින් වෙන එක වෙලා. ඒ දැන් පොඩි එක වෙලා. වෙලා ආයේ දැන් කටවදලා නෙවෙයි මේ. ඒ දැන් කියන වෙලා. ලයිරෝ අයියෝ මේ ගොඩක් මේ
බයිට් කරනවා අපි අර එන ලොකෝටම හිටි දැන් නෑ පොඩක් කෙට්ටුලා ඉන්නේ එයාව මනුරංගගේම අර බයිට් කරන අංශයෙන් ඉදිරියෙන් හිටියම ඉතින් බයිට් උන්ට දරා ගන්නතර දවස කාමරේක මම දාලා ලොක් කරලා ගැට ගහලා තිබ්බ පෑ ගන්න මම එන වෙලාව කාමරයක් අස සිටි අනේ ඒකට තමයි ආදරේට ආදරේට හරි එන ආදරේනේ අපිට ලස්ස සින්දා කියමුද පටන් ගන්න මේ හරි सीतला अवसर अरे चित्र कथा वोट मुख दुनियाने ඔයා ඇඳ චිත්‍ර කතා ඉස්සර කාලේ ඕ මෙයාට තියෙන මතක කවුද ඉස්කෝලේ යන කාලේ ඇඳ චිත්‍ර කතා සහ ඉතින් බලාගෙන තනින්න පුළුවන් ඉතින් පොඩි තියෙනවා හැකියාව දැන් ඇත්තටම කනිෂ්කන් දිනව නම් කොච්චර විතර ප්‍රමාණික ටියර් ටිෂු මගද හාෆ් ෂිට් එකක් ඕනද හරි බෝඩ් 10ක් විතර ඕනේ ඒක කළු ජෝක් එක කළු ජෝක් කළු දුඹුරු හා කමනද කළුයි දුඹුරුයි ඕනේ මේ අක්කේ තින් ගැ කියන්නේ නීල පබුල ගැන තියෙමු නීල පබුල තමයි මම ඇත්තටම मैं मेरे कलाट पास बाबा हमूनाट पास सहभाग्य पलवेम टेलीनाट्य मे ललित महत्या स्तोजीवंत मुखद मम्मी नाट्यना खाली टीक खाली किटिया तेक् मुखद इसलम लुक दुवेगी अम्मेकोने नाट्य ओह दर्वे आराम दीना पुड़ी दर्वे ඉතින් ඒක ඉතින් ලොකු වෙනසක් නේද නංගි ඉතින් ඒ වගේම මම හිතන මේ අත් ඉතින් නැන්ද කෙනෙක් උනේ ඉස්සල්ලාම ඉතින් අඩු අයසින් නැන්ද කෙනෙක් කම කෙනෙක් ඉතින් ඒ වගේ වරප්‍රසාදයක් ලැබුණා වරප්‍රසක දෙයක් ඒක ලොකු දෙයක් ඉතින් ඒ කතාව හරහා ඉතින් ලොකු දේවල් සිද්ධ වෙනවා මේ වෙලින් කොට විවිධ පැති වලට යනවා ඉතින් ඒක ඉතින් හොඳයි ඉතින් රංගන ශිල්පියෙක් විදිහට ඒක කැරක්ටර් එකක් ඇතුලේ දෙයක් කරන්න තියෙනවා නම් ඒක නීල පබළු ටෙලිනාටිය තුළ මට ඒ අවකාශය හැමතැනම ලැබිලා තියෙනවා මේ මේ අවුරුදු දෙක पटांग
හෙට දුවනවා දුවනවා පයින්නවා 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 අම්මාය හොයනවා ඉතින් මට කතා කියන්න එපා කියන්න එපා කියන්න ඉතින් ඒක නිසා මේ ෂෙඩියුල් එක තමයි අමාරුම ෂෙඩියුල් ඒ කියන්නේ සාමාන්‍ය සටන් ටිකක් වැඩිද සටන් වලට වඩා අවුක කට්ටි දවස් තියෙන්නේ මොකද දුවන පයින්නවා තමයි ගොඩක් වැඩිපුර තියෙන්නේ මේක තියෙනවා ආ දෙකක් ඉන්නේ නිකන් නෑ වගේ ඉන්නේ මගේ නෙවෙයි වගේ නෑ නෑ ඒක තියෙනවා ආ තියෙනවා ඒක කොහොමද කියන්නේ වගේ අතීතයේ ආපු ගමන ගැන ආවේ මුලින්ම බස් එකේ බස් එකේ බස් බයිසිකලේ අතලෝ කියනවා නම් මේ වෙද්දී ඒක ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා නීල පබළු වගේ චරිතය ගැන මොකද හිතන්නේ නීල පබළු එකට අතරම මට ආරාධනා කරේ මේ ලලිත සන්ත අයියා එයාගේ මගේ ලොකු අතීතයක් තියෙන මාව පොඩි කාලේදලා එයා දන්නවා ලලිත සන්ත අයියා ඉතින් පරාදේ කතා කරන්න මාව පොඩි කාලේදලා දන්නවා මේ සහ ඉතින් මට කතා කරලා ඉවරලා මෙම කැරක්ටර් එකක් තියෙනවා එන්න කියලා ආරාධනා කළා මම ඒකට ගිහලා බැලුවා ඒ කියන්නේ වෙනස්ම කැරක්ටර් එකක් තිබුණා يعني ගමේ ටිකක් නුරුස්සන ස්වභාවයට එම වෙලෙම කතා බහ කරන එහෙම චරිතයක්. ඉතින් ඇත්තටම කියන්නේ යන්නමගේ පස්සෙන් යන චරිත ඇරෙන්න ඒවත් කරන්න පුළුවන්. ඉතින් එහෙම ඇත්තටම මේ වගේ කැරක්ටර් එකක් ලැබුණ එකත් හොඳයි. මොකද අර කියන්නේ තව කැරක්ටර් එකක් කරන්න පුළුවන් කියලා. ප්‍රේක්ෂකයෝ අනුනගන්න එකත් ලොකු දෙයක්. ඉතින් ඒ කැරක්ටර් එක තව දුරටත් යනවා. ඉතින් බලමු වෙනස්කම් කීපයක් තියෙනවා කෙරෙමින් පවතිනවා. ඉස්සරහට බලමු දැන් එපිසෝඩ් ගැන කියන්න හොඳ නැහැ නේ. එපා එපා කියන්න එපා. කනිෂ්ක. ඔව්. සිතක් කියන්න. සිතක් කියන්න. හා. අම්මෝ සින්දු කියන්නේ බැරි එක්ක නේ. මයික් එක තියන්නේ. හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මන් වාගේ අමයි කල්බර් අනරන් තෙල්ගා හිස පිරලා ඒතයි කොණ්ඩේ අවුල් වෙලානේ ළමල ප්‍රති කන්දියේ මා වගේම මල්ලියේ එයා මමයි මට තාමත් හිතෙන්නේ මගේ වගේ පුංචිදා තෙල්ගා හිස පිරලා ඒතයි කොණ්ඩේ අවුල් වෙලානේ ළමල ප්‍රති කන්දියේ මා වගේම මල්ලියේ එයා මමයි මට තාමත් හිතෙන්නේ හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ right විරාමෙන් පස්සේ අපි ඉන්නේ පික්නික් එකත් එක්ක අද පික්නික් එක පොඩක් වෙනස් වෙලා අපි ගියක් ඇතුළ පික්නික් එකක් ගන්න බලාගෙන ඉන්නේ ඉතින් කට්ටිය දැන් පොඩ බය වෙලා ඉන්නේ මේ වෙලාවේ මොකද මේ වගේ අතේ තියනනේ තරංගයක් ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මේක මහා භයානක දේවල් තියනවා කියලා හරි ස්වීට් දේවල් තමයි මේකේ තියෙන්නේ මං වගේම ස්වීට් චමීර මේකේ තියෙන දේවල් ඔව් ඔව් ඒක තමයි බය වුණා චමීරට කැදැල්ල කියලා කියමු කනේ මොකක්
මොකද මේ දවස්වල අලුත් කැදල්ලක් හදනවා කියලා අපිට ආරංචි කසාදයක්වත් බඳින්න යනවා මේ මෙයා එම් බාර ගන්න කනිෂ්ක ගෙවල්ලා දැන් හරියටම තැන්කියු රයිට් මේ දවස්වල ගියා දාගෙන යනවා වැඩ කටයුතු කරගෙන යනවා දැන් හදලි ඉවරයි දැන් පදිංචි වෙලා ඉවරයි තනින් පදිංචි වෙන කල්පනාව නෑ අම්මයි තාත්තයි අම්මයි තාත්තයි යන්නේ කොච්චර හොඳ ළමයිද වානේ අපි ඉඳ යට දෙමු මුලින් අම්මයි තාත්තයි එක්ක කැදල්ලකට යන සූදානම වෙන චමීරටයි පළවෙනි අභියෝගය මාර කාම් ඇන් කූල් ඒක නිසා හැම වෙලාවෙම ඉන්නේ ඉතින් ලාලසන අපේ ගන්න ඉතින් අනේ ළමයි ධෛර්යමත් කරන්න ඕගොල්ලෝ මොකද්ද ඒ කියන්නේ කරාද නෑ මම එස්කියුස් මම කරන්නේ නෙමෙයි ඉතින් තාම කොමෙන් එකක් කරන්න ඉතින් හොඳලාට වා එක පාර කරගත්තා දැන් මම ආපහු එක් කරන්න මම වෙන මෙතන ඉන්න වෙන චරිතයක් කරන්න ඉතින් හා හරි බෑ දැන් දැන් නෑ එක පාර දාන්න අයියෝ මම මේ තරුෂයක් කව මේ අනුකරණය කරන්න කියන්නේ මම තරුෂයක් හිතිය විදිහ මම කිව්වේ තොර මම මෙතන තරඟ වෙලා අනුකරණය කරන්න කී දෙන්න දෙන්න ඔයාලට පුළුවන් මොකද්ද ඔයා මොකද මම මගේ ජීවිතේ පණ තියනකම් මං ආව දාලා යන්නේ නැහැ කියලා පස්ස ආකාරකින් කියන්නේ කනිෂ්ක දිහා බලාගෙන කනිෂ්ක දිහා ජීවිතේට කියන්න පුළුවන්ද මිනිස්සෙට ඉස්සනේ ඒක තමයි කියන්නේ ඉස්සුගතයර ලොකු අභියෝගයක් ඔව් අනිවාර්යෙන්ම ඒක අභියෝගයක් මගේ ජීවිතේ පණ තියනකම් මං ආව දාලා යන්නේ නැහැ ඉස්සරහට එන්න අනේ මොකද්ද මේ පුටු ඇලිලා වගේ ගම් එකක් කියන්නේ පුටු ඒක පුටු ගම් කෑවේ බාගෙට බාගයක් හිනා වෙනවා රුෂා කොයි දෙන්න එන්නනේ මොකද කරන්න බැරිද එන්න එන්න බලෙන් කියන්නේ දැන් ඔව් බලෙන් කියන්නේ දැන් කියා ගාරකින් දැන් කියන් මගේ ජීවිතේ බල දිනක මම ඔයාව දාලා යන්නේ නෑ දාලා යන තරමට ඔය මත මෙහෙම කියලා මෙනෝ මෙනෝ මගේ ජීවිතේ පණ තියනක මම ඔයාව දාලා යන්නේ නෑ මගේ ජීවිතේ පණ තියෙනකම් මම ඔයාව දාලා යන්නේ. ඕ. අඩ අඩ අඩ. මගේ ජීවිතේ පණ තියෙනකම් මම ඔයාව දාලා යන්නේ. තමයි කුඩියක් යන්නේ. දුකින් කැම්පින් කැම්පව. දැන් අද ලඟ ගිහුවනේ. ඉව දුකින් ගහ. හා ඉදා. මගේ ජීවිතේ පණ තියෙනකම් මම ඔයාව දාලා යන්නේ. ඕම්ම යන් අංගඩ. ඕම්ම අංගඩ යන්න. හරි. මොන රඟ පන්නේ නේ අසාදා. හරි හරි රඟ පාන දෙන්නේ නැහැ. ඔයාලා සින්දුවක් කියන එකක් තියෙනවා නේද? රඟ පාන. සින්දුවකින් කියන්නේ මගේ ජීවිතේ පණ. අන්න ඒක බෙරපදයක් තියෙනවා. ඔබ දන්න බෙරපදයක් රඟ දක්වා මේ කටින්. මොකද බෙරපද දන්නේ නැත්තේ? රබම් පදයක් කරේ දැන් කියද්දි. ඥානයක් තියෙන්නේ නේද? අය ඩොමි කිත කිද ඩොම් කිව්වා මම. අර කියන්නේ දොක් කිද. ඔය සංගීතයක් කියන්නේ නේද? ඇත්තටම වෙන එකක් ගන්න. ඒ බෙරපදයක් දෙන්න බැරි. බෙරපදයක් අර මම කියන්නේ. මම දන්නේ. මම දන්නේ නැහැ. බෙරපද දන්නේ කොහොමද? අර මෙයාගේ පද. අර ඩොමි කිත කිත ඩොම් කියන්නේ. දැන් මේ කොහෙන්ද කටින්ද කියන්නේ? ආ වාදනය කරන්නේ. ආ නෑ අවුල නෑ. අද නේද? මයිමි කරන්න මයිමි කරන්න. ඒක ලේසියි. අය ඔය ලේසියි. නටන්න ඕනේ නැත්නම් රඟ දක්වමින් කියන්නේ තියෙන්නේ එයා බොක් කියම රඟ දක්ව හරි දැන් නෑනේ පැටිය එන්ද දෝ මී අනේ වාද අර මම කියන්න මම කියන්න මම අනේ පාවුවා හරි ලේසි මම කියන්න දන්න හරි හරි කියන්න හරි හරි රඩ කියන්න නටන්න දෝ මී ඕ මයි දෝ හරි රස්සනයි අයි වන්නම මොකද්ද වෙල් ඩක්කන් වෙල් ඩක් වෙල් ඩක් මොකද ඒ වන්නම දන්නවා යන්නමක් නෙවෙයි මේක එක උඩ රට තා මොකද බෙර පදයක් නෑ ඔය 18 සන්නි නටුවේ නෝ මේක මාර බැරෑරුම් කොලන් හරිම ආදරය ගැන විනාඩි දෙකක කතාවක් අම්මෝ ඒක තරුෂ කර ගන්න බෑ කාටද පුළුවා සින්දුවක් කියන්නක ඒක කතාවම තියෙනවා මොකද්ද කරන්නේ ඒක සීරියස් නේද කොට ඔව්
मट ना आदर के हम देम के मगे पौल मगे लोके मगे दर्व मगे हस्बंड मंगिताने मगे जीवित दिव्य लोके अकरपू देना तमा मगे हस्बंड मगे दर्व अपने गान ते हां दे गिन गान आउना दो आदर के कथा आओ पर इनार दे गेना अभी दन गेदर वाड दे कक कितरेला दीन एक म गान पीली गाना ने गौरवे नोब तुमंट Thank you.
इंटरनल सौंदर्य विश्वविद्यालय धनुष्क समीर मधु की दिलपिटी अयोम सपोर्ट फिल्म बलापुर අඩියක් ඉස්සරහට දිවෙම ඉතින් අපි එකම පස්සේ ආවෙ කියලා අද අද චූටි හරි ඉන්දියක් කර දෙන්න පුළුවන් මගේම නිර්මාණයක් ඉතින් මගේම තිරපිටපතක් මගේම අති නිර්මාණය වෙලා ඉදිරියේදී එන්න ඉස්සරහට තියෙන ඉතින් වැඩි විස්තර පස්සේ කතා කරමු හරි වැඩක් හරි අපි කෙටි විරාමයකට යන්න යන්නේ විරාමයෙන් පස්සේ අපි ඇවිල්ලා ටහන් ගතේ තියෙන ටැටු එක මොකක්ද කියලා කතා කරමු හරි විරාමයේ අතරතුර මේ මෙචිනා වෙනවා සින්දු ගන්නනවා අතීත කතා කියනවා දැන් නිකේ රක්ගල් ප්‍රේරණ රක්ගල් මේ පිට ගන්නවා හරිද හරි විරාමයෙන් පස්සේ අපි QR පණිවිඩයක් දෙනවා කියලා වම් මතේ නෙවෙයි දකුණු අතේ ටැටු එක ගැන කියන්නකෝ මේ අපේ බෑන්ඩ් එකේ වම් මතේ ටැටු නෑ බෑන්ඩ් එකේ නම ගාලා වම් මතේ ටැටු ගන්න නැත්තේ මොකද තියෙනවා මේ පොඩි කාලේ මම ආස මේ කාටුන් කරන්න බබයි හරි හොඳයි ඉතින් ටහන්ද කොහමද බබා හොඳින් ඉන්නවද ගෙදර බබාට දැන් අවුදු හතක් වෙනවා ඒ කියන්නේ එපා කියලා කොහෙන්ද කියනවා මම එපා කියලා නෑ නෑ කියනවා බබාගේ නැබෝ දන්නව දැන් බබාට අවුදු හතක් වෙනා මේ අවුරුද්දට කෙල්ලෙක් ඉස්කෝලේ යන්න දෙයක් නෑ කොරෝනා නිසා ගෙදරටලා ඉන්නවා ඉතින් පව් දැන් ඔයා මේ ඇත්තටම මේ ඉස්කෝලේ කාලේ ගොඩක් හොඳට ඉගෙන ගත්තා කියලා අපිට කිව්වා වගේ යාළුවෝ ඔය දොන්දරේ ඉගෙන ගත්තා ස්කෝලේ යාලේ කලේ මම උලවල වෙනකන් හොඳට ඉගෙන ගත්තා හොඳ රිසර්ච් ගත්තා ඊට පස්සේ ඒ ලෙවල්ස් වලට ගියා ගිහින් ඉවර වෙලා මේ නරක යාළුවෝ ආශ්‍රය කළා ඕන නිරු මඩුරක් ගියා නිකන් මගේ ඉගෙනීම කඩා කප්පු අපෝ නෑ දක්ෂ 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 නිර්මාණකරුවන් පිරිසක් ඉන්නතනට යහන වගේ ජීවිතේ ඔය කියපු ගීත වලින් වැඩිම කැමති ගීතේ මොකක්ද මම මගේ පළවෙනි ගීතේ සොයිරුවේ කියලා එක තමයි මගේ අක්ක වෙනින් මම ඉස්සෙල්ලාම කරපු ගීතේ අක්ක ඩෙන්ගු හැදෙන්න නැති වුණා පොඩි කාලේ. ඉතින් එයා වෙනින් කරපු සින්දුව තමයි මම තාම ආසම සින්දු. ඉතින් ඒ වගේ මගේ උණුම එකේ දෙවෙනි වර්ෂන් එක ගොඩක් කට්ටි ජනප්‍රිය වුණා. සා උණුම ඉස්සෙල්ලාම අපි උණුම මානකට අපි ඉස්කෝලේ යනවා. ඒ උණුම එක ඒ කියන්නේ ඒක ලහිරුවයි තමයි මෙලඩි කරේ. අපි ඉස්කෝලේ යනවා. එතකොට වයස කීයද? මට දැන් වයස හරියටම 29යි. 91 ඉපදුනේ.
දෙයකට මම අර කට්ටිය පොඩි මෙක් කෙනා මම කියන්නේ ඔය මගේ වයස ඒක නෑතර මට වැඩිම මම අඳුරේ ඉපදුනේ වර්තා වයස 39 අයියෝ මම වර්තා 30 ක් ජමිර මේ කොහොමද වගේ පටන් ගන්නම රංගන ශේෂ්ත්‍රයට මෙතනම තමයි සිරසෙම්ම තමයි ඔව් තරු මන්සල ප්‍රෝග්‍රෑම් එක ඕලිව කරලා ගෙතිද්දි මේකට ඇප්ලිකේෂන් දාලා ආවා ඉතින් ඒකෙන් වින් කරා ඊට පස්සේ ඉතින් ඒ ලෙවල් කරා ඊට පස්සේ ඒ ලෙවල් රිසල්ට් එනකම් කරේ ආපෝ එර හොයාගෙන ගියා ප්‍රෝග්‍රෑම්ස් වලට ඒකේ වට ගියා හොයාගෙන ෆීල්ඩ් එකේ කාවිවත් කන්ටැක්ට්ස් තිබුණේ නැහැ අතනම මෙතන තමයි පළවෙනි කන්ටැක්ට් එක ඊට පස්සේ කාව්‍ය නාට්‍යයේ ඒ දවස්වල ගිය කාව්‍ය නාට්‍යයේ මට චරිතය කතා කරලා යන්තියක් ඒ දවස්වල ඉතින් මට මතකයි ඉතින් එහෙම එහෙම එතනින් නිම්ෂාන් වීරක් පොඩි කියලා එඩි අය හැම මොමු ඉමීට චුට්ට චුට්ට ආව ගමන අර කනිෂ්ක කල්පනා කරනවා කනිෂ්ක දැන් ඇත්තටම ගායන ශේෂ්ත්‍රයෙන් එක සැරයට වරංගන ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඉන්නේ කොහොමද වෙනස දැනෙන්නේ වාට සපෝට් එක කොහොමද ලැබෙන මම පොඩි කාලේ රඟපාලා තිනවා. ඒ රඟපාලා තින සිරසේ පම්බට් එකේ. අනේ මම යන්නේ. හරියන්නේ කරා. ආමාරියට තා පම්බට් එක. ඇයි දැන් පම්බට් කරන්නේ? දැන් කරන්නේ දැන් ලොක්කේ. මේ ඉතින් ඊට පස්සේ මම ගීත ගායනා කරලා ආවට පස්සේ ටික කාලයක් පොඩි අභියෝගයක් දෙන්න. පම්බට් එකේ පොඩි කැලලක්. පම්බට් එකේ ඔව් ඒක කරන්න විදියක් නැහැ මොකද මම පම්බට් පම්බට් නෙමෙයි ඉතින් පාංගෙඩි පාංගෙඩි තෝරී පාංගෙඩි ඇත්තල් වෙන්න අර ඒක කැරක්ටර් එක කැරක්ටර් ඊට පස්සේ ඉතින් මට ගුරුවරයෙක් නැහැ රංගනේ හදාරලා නැහැ මම ගුරුවරයෙක් විදියට ඇත්තටම මගේ ළඟින්ම හිටපු මිතුර තමයි දිනුවන් අයියා ඉතින් එයා ආදරෙන් මතක් කරනවා මම හැමතැනකදීම දිනුවන් අයියා තමයි මුලින්ම රංගපාන විදිය කියලා දුන්නේ සා සෙට් එකක ඉන්නේ කොහමද කියන්නේ कैमरा वाले लाइन वेन्े कोहमद लाइन वे नैतुन्े कोहमद कैमरा वाले फेस कामद कि मुलिम दिनोना चीर दूर रंगपा आवर पास थिंग हाट थिंग टिकट 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 टिक मंग देवा बलागन गता उदाहरण हिमालय सैडांग धर्म पीडा बिमल अय्या मे हमोम रंगपान दिया पुड बलागन मेम कोमद करे वगे अरिया कोमद कीला उड़का की उदय अतमी हम आलू करगान कदपत कीला उदे හරි මේ හරි තර්ෂයකක සින්දු අහන්න කලින් මේ අනේ විස්තර දැන් මෙහෙම පටලැවිලා තියෙන්නේ මේගොල්ලෝ කතා කරනවා කතා කරනවා දැන් ඒගොල්ලන්ගේ ගොඩක් අප් ගමන් මාර්ගයේ බැලුවොත් මේ අය හැමෝම බොහොම මහන්සියෙන් මෙහෙස් වෙලා අප දෙවමනක් නේද තේහන් මම නම් එහා පැත්තේ එහා පැත්තේ ආවේ ඉතින් පයින් ආවේ මෙහෙට දෙමාංශයටක් ගලලා හරි තර්ෂණ ඊල පබ්ල ටෙලන්ට් ඇතුලේ අමතක නොවන සිදුවීම් තියෙනවා නම් කියන්නකෝ අපිට බෙදා ගන්න මගේ දුව කුරුළු නැති වුණ ජවනිකා වේකනම් කරද්දී සමහර වෙලාවෙදි මම රඟපානකොට පොඩ්ඩක් කලින් හිතන ප්‍රමාණය අඩුයි සාමාන්‍යයෙන් ටේක් එක කිරි තමයි කරන්නේ ඉතින් ඒ නිසා රියසල් එකේදීවත් මම කරන්නේ ඉතින් ඒකෙදී මේ මම අඬලා ඒ දුව නැති වෙච්ච එකේ අර අඬලා මේ ඒක මට හරි අමාරු වුණා ඉතින් ගෙදරිනුත් කිව්වා ඔක අමතක කරන්න කියන තරමට ඒ කියන්නේ ඒ වගේ දේවල් ඉතින් ඒක සුන්දරත් නෑ ඉතින් හදවතටම දැනුණා අන්න ඒකයි අපි සින්දුවක් කියමු කියමුනේ බලමු කියන්න පුළුවන් කියලා මගේ ගුරු ටිකක් අයියෝ මේ ගායනය ඔක්කොම සපෝට් කරයි මේගොල්ලෝ එල මියුසික් ක්ලාසස් තියනවා මේගොල්ලන්ගේ කනිෂ්කට වෙනම ක්ලාස් එකක් දෙහාට වෙනම ක්ලාස් එකක් එන්න එන්න ක්ලාස් එකල ඉගෙන ගන්න Thank you.
मेरा दिल भी कितना पागल है, ये प्यार तो तुमसे करता है। मेरा दिल भी कितना पागल है, ये प्यार तो तुमसे करता है। शाबाश शाबाश। මේ මේ කට්ටියගේ මූණ ටික බැලුවනම් කී දෙනෙක් ගැන කල්පනා කරාද ඒ විනාඩි දෙකට? හරි, ඔයා කල්පනා කරලා කවුරු ගැන කියන්නේ? පාගල් ගැන. සාජන් ගැන. සාජන් ගැන. සාජන්. හින්දුවෙම තියෙන. රුක්ෂණ. සාජන් නල්ල තමයි. නල්ල තමයි. සමීර. හොඳට කිව්වා. මම බඩිච්ච ගැන. බඩිච්ච ගැන. අම්මෝ යා. මම ඇත්තට මේ එතන ඉන්නේ. එහා. මට මට නම් මොනවද කිව්ව තිනා. මංගන නැත. ඒක කිසිම එන්නේ නැහැ අර. මම දැක්කම නෑ නම මං ගැන. එයා මෙයාගෙන හිටලා කවුරු ගැන හිතුවේ? මං ගැන. ආ මං ගැන. මං ගැන හිතාගෙන තරුෂයක් විතරයි මෙතන අවංකව ආදරේ ගැන හිතන ෂුවර් එකටම ගෙදර තියන නේද තරුෂයක්? ඒක නේන. ඔව්. අහිංසක. ඒ චලජු නේ. මෙතන වල මුකුම් මතක් වෙන්නේ. මුකුත් මතක් වෙන්නේ. මම මේ නෑ මේ නැටහන්ටේ මතක් කරගෙන ගෙදර ගිහිල්ලා වලන් ටික හොදන්න තියනවා. ඒ ටික තමයි මතක්. ඔබ වැඩ කරනවා ගෙදර. මොනවද නියම කරන්නේ? අපිට ආරංචිව වලන් හොදනවලු ගෙදරත් ගන්න. කොත්තු හදනවා ගෙදරත්. කොත්තු අත ගන්න. කොත්තු හත ගන්න. කොත්තු හදනවා. ඔන කොත්තුද නැන් චීස් කොත්තු? නෑ නෑ කොත්තුව දන්නේ නෑ මම ගෙදර. මම ගෙදර නෑ කොයි වෙලාවෙ. ඔය එක තමයි ප්‍රශ්නේ. මොකද කතන්ද? ගෙදර නෑ ගොඩක් වෙලාට. හරි. ටයන් මොනවද අලුත් නිර්මාණ එළියට එන්නේ කියන මොනවද බලාපොරොත්තු? 2021 දැ මේ කොවිඩ් වසංගතයත් එක මොකද්ද ඔයාගේ ප්ලෑන් එක? මගේ ප්ලෑන් එක ඉක්මනට මේක හොඳ වෙන්න කියලා තමයි ඉන්නේ. වෙන වෙන මොකොත් කිසිම ප්ලෑන් නෑ. එහෙම බෑ. බලාපොරොත්තු ඒක හොඳ වුණාට පස්සේ අපි හිතමු මොකද වෙන්නේ කියලා. දැන් මේ ටිකේ තියෙන්නේ කොහොම හරි සේෆ් වෙලා ජීවත් වෙලා ඉන්නනේ. අපි සංගීත නිර්මාණ කටයුතු කරනවා ටයන්. අපි බෑන්ඩ් එකේ ඇල්බම් එක කරන් යනවා. ඉතින් මේ ළඟ යන්නේ ആയി කියලා මගේ සින්දුවක් දැම්මා. එතකොට වැරට් ටික කරගෙන යනවා. ඒනට අර අපිට එහෙම අර තිබුණ තරම් අර අත්තම කිව්වොත් මොකද අපේ වචනකුත් ආතල් එකක් නැහැ. අර වැඩේ හිමීට කරගෙන යන ස්ලෝලි අර අපි මේක ඉන්න ඕනාවට ඉන්න හැබැයි ඉතින් අතනම ෂෝ නැතුව ඉවෙන්ට්ස් නැතුව ඒකෙන් ෆුල් ටයිම් කරන මිනිස්සුන්ට යැපෙන්න ටිකක් අමාරුයි. කාගෙන යනවා. බලන් ඉන වගේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට වාට මොකද කියන්න තියෙන්නේ? කවුන්ටර් එක පුළුවන් නම් කීයක් කරද? නම්බර කියන්න. පොර ෂෝ නේ. වචනියන්න. කවුන්ටර් එක කීයක් කරද? කීයක් දාන්න පුළුවන් මේ ජීවිතේ. සින්නු නැ උඩ කවන්නේ. ඕ කියන රහස් කියන්නේ. ඇත්ත. ඉතින් තරුෂගේ මොනවද අලුත් නිර්මාණ අලුත් බලාපොරොත්තු ජීවිතේ තියෙන. දැන් අපි දන්නවා බලාපොරොත්තුක් තියෙනවා. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ඒක හරහා ඉදිරියේදී යම් දේවල් වලට නිර්මාණ වලට සහභාගී වෙයි. ඉතින් ගෙදර දරුවට එක තීල තමයි හැමදේම කරන්නේ. ඉතින් ඒවත් එක්ක ප්ලෑන් නම් ගොඩක් තියෙනවා ඉතින් ජීවිතේ ඉතින් නේද? ඒ ටික කරගෙන යන්න. ඒ hina මේ ලස්සන විදිහට රඳවා ගන්න කියලා අපි ආරාධනා කරනවා. දැක්කනේ පවුලට ඒව වර තියලා ඉන්න ඉගෙන ගන්න ඒවා. ඉතින් කලින් තමයි ලාමකයි දැන් තේරුණා. දැන් තේරුණා. අර චූටිල තේරෙන්නේ. ඒකයි වෙන්නේ. දර්ශක වගේ ගෙනාවේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ආදර්ශයක් ලබා ගන්න ජීවිතේට. ඉතින් කලින් මොනවාද අලුත් වැඩ කඩ අලුත් බලාපොරොත්තු මොනවාද ජීවිතේ 2021? 2021 දී දැනට මට ආරාධනා ලැබෙලා තියෙනවා චිත්‍රපටයකට. ඉතින් ෂා ඒකට සූදානම් වෙමින් තාම පවතිනවා. සහ තව අලුත් ටෙලිග්‍රෑම් එකක් පටන් ගන්නවා ශාන්දෝලංගොඩ මහත්මයාගේ. ඉතින් ඒකේ රූගත කිරීමුත් නොබෝ දිනකින් ආයෙ පටන් ගන්නවා. ඉතින් මේ වැඩ කටයුතු ටික හිමීට කරගන්න ගමන් ඉතින් 50කට විතර ආරාධනා කරලා උත්සවයකුත් ගන්නවා. අර 50කට ඔව් 50කට බෑන්ඩ් එකක් ගන්නවා. ඒක 100ක් වෙන දවසකට 100ක් වෙන දවසකට බෑන්ඩ් එක ඉන්නවනේ. ඔව් 50කට ෆ්‍රී ගහනවා නෝ ප්‍රොබ්ලම්. බෑන්ඩ් බෑන්ඩ් අලුවනේ පැන්චෝ අලුවනේ 50කට පුළුවන් ෆ්‍රී ගහන්න. ඔව් කිසිම අවුලක් නැහැ. සවුන්ඩ් ෆ්‍රී නේ. බස් එකේ 60යි බස් එකේ 50යි. රක්ෂණ ඉතින් මොනවාද 2021 කියේ? සිනමා නිර්මාණ තුනක් එන්න තියෙනවා ඉස්සරහට.
එවට තව අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම සිනමා හල් පිරී ඉතිරි ගන්න. පිරී ඉතිරි ගන්න අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේ තමයි ඉතින් පෞද්ගලික ජීවිතේ පැත්තෙන් ඉතින් මොකද කියන්නේ? ඉරුණා. 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 සක්ුණා. මේ ඉප්පෙනවා. දැන් පත්තත් පත්තත් වෙලින් නේද? ආහ निर्माण बलापुर आश कर एक ඔයාලා පෙනුෙම තමයි මේ ආවේ අපිත් එක්ක සිරසත් එක්ක අලුත් විදිහට එකතු වෙන්න බොහොම ස්තුතියි සිර දෙරාටම සතුටින් ඉන්න ඔයාලත් සතුටින් hina වෙලා අපි වගේම ඉන්න උත්සාහ කරන්න ජීවිතේ ප්‍රශ්න තිබ්බත් සතුටින් ඉන්න ටයන් ඔයාගේ ලස්සන ගීතෙන් අපි නටලා කරලා විනෝද වෙලා සංගීත කණ්ඩායම අනේ අමතක වෙනවා අපේ ලස්සන පිරිමි ළමයි ටික බලන්නකෝ මූණවල ටික ලස්සන අර අර අනේ ඩීසස් බෑන්ඩ් එක अंकल की कमी ना कोल्ल की कमी हर आप इगे बैंड थैंक करना आप क्रू इक थैंक यू टेहान प्लीज टेहान फेरेरा लोकसवारी